My dentist, quality smiles. අදත් වන අලි ප්‍රහාරයකින් අනුරාධපුරයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ජීවිතයක් අහිමි වුණා. කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වන අලි ප්‍රහාරයකින් මෙලෙසමිය ගියේ 76 හැවිරිදි එක් දරුපියෙක්. තම ගෙවත්තට පැමිණි වන අලියා පළවා හැරීමටගත් උත්සාහයේදී මෙම පහර දීම සිදු වෙ තිබෙනවා. ඊයේත් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අලි පහර දීම වලින් සිදු වූ මරණ තුනක් වාර්තා කළා. 2002 වසරේ සිට මේ දක්වා වසර 20ක කාලය තුළ දල වශයෙන් වන අලි පහර දීම වලින් පුද්ගලයන් 1504 දෙනෙකු මියගොස් ඇති අතර එම කාල සීමාව තුළ මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 4630ක්. 2019 වසර සැලකෙන්නේ වැඩිම අලි සහ මිනිස් ජීවිත අහිමි වූ වසර ලෙසයි. එම වසරේ වන අලි 407 දෙනෙකු මෙරට ජෛව පද්ධතියට අහිමි වුණේ වටිනා මිනිස් ජීවිත 122ක්ද රටට අහිමි කරමින් අලිමිනිස් ගැටුමින් පීඩා විඳින ජීවිත තම දුක ගැන කිව්වේ මෙහෙම. පාරේ යන්නත් බෑ අපිට, ගෙවල් වල ඉන්නත් බෑ. පෑට හදිස්සිය මිනිස්සු පාරට ආවත් එහෙම මේ වේ වෙනකොට වැටෙන්න අලි ඇවිල්ලා ඉන්නේ. ටෝච් එක එළිය වැටිච්ච ගමන් මිනිස්සු පස්සේ එනවා අලියා. ඒක අලි වැට කරගෙන ගේටුත් කඩන තමයි අලියා එන්නේ. අපේ ගෙවල් දැන් කීයක් අඩෝ මිනිස්සු කීයක් මරුවද? රජයෙන් කියලා කිසිම දෙයක් අපිට නෑ. අමු අපේ ගෙදර වල ළඟ ළමේ එළවගෙන ඇවිල්ලා පෑගුවා. මේ වගේ අසාධාරණ වෙනව නම් අපේ ජීවත් වෙන ක්‍රමයක් නෑ. ගොවි තැන අතෑරලා අපිට හිඟා ගන්න වෙලා තමයි තියෙන්නේ. මට වීට වැඩි කියන දේ හිතේ වේදනාව වැඩි. අලියා තවත් ඉන්නේ මගේ කුඹුරේ. රටේ සංවර්ධනය එකිනෙකට එකතු වෙච්ච එකකින් අනික ආරක්ෂා වෙන විදිහට මේ සංවර්ධන ක්‍රියාදාමය කරන්න පුළුවන්. ආණ්ඩුව හරි ලේසියෙන් මේ වනාන්තර විනාශ කරමින් අලින්ට ජීවත් වෙන තියෙන පරිසරය උදුරගෙන තිබෙනවා. මොරගහකන්ද ජලාශය සාර්ථක කරගන්න මොරගහකන්ද ජලාශය අවට ගම්බිම් ටික අත්පත් කරගත්තා. වනාන්තර ටික ඒකට අත්පත් කරගත්තා. ඒ පදිංචි කරේ අලි ඉන්න අනින්ගේ නිජ භූමිවල. තමන්ගේ වාසස්ථාන අලින්ට අහිමි කරලා ඒ අලින් දැන් ක්‍රමානුකූලව එයාවට ගම්බදින්න පටන් ගන්න තියෙනවා. අහිංසක ගැමියන්ගේ අහිමි වන මේ ජීවිත ආරක්ෂා කරගන්න හරි වැඩපිළිවෙලක් හදාගන්න අපිට තවමත් බැරි වෙලා තියෙන්නේ ඇයි? අපි කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂණුරාල චන්දන සූර්යබණ්ඩාර මහතා පැවසුවේ මේ වන විට ඇතිවී තිබෙන හදිසි තත්ත්වය සලකා අලි මිනිස් ගැටුම පිළිබඳ අධීක්ෂණයට නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බවයි. එසේම අලි ගැවසෙන වේලාවල් මගහැර තම දිනචර්යාවේ කටයුතු සිදු කරගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාරට අලි එන වෙලාව මගහැරීම පමණක් මේට විසඳුමක් වෙයිද? මේ වටිනා අලි මිනිස් ජීවිත රැක ගැනීමට පාලකයින් දැන්වත් අවදි විය යුතු නොවේද?